මට කැපචින් එකක් දෙන්න ප්ලීස්. ඒ බැල්ම තමයි බැල්ම. කොණ්ඩේ වවලා රැවුල කැපුවා නම් රයන් ගොස්ලින්ම තමයි. සෙක්සි වොක් එකකින් ඇතුළට ඇවිත් කැෆේ එක කෙළවර වාඩි වුණේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ රජෙක් වගේ. වාව්! ඕඩර් කරන්න වේට දිහාට හැරෙනකොට තමයි දැක්කේ. පැත්තට රන්වීර් වගේ කියලා. ඔහොමජී ඉස්සරහට රයන් පැත්තට රන්වීර්. 2-in-1. එයා දෙවනි පාරට මන් දිහා බලාගෙන හිටියේ ID ෆොටෝ එකකට ඉන්නවා වගේ. මං ෆෝස් පැටියෙක් වගේ එයා දිහා බැලුවා. වේට එයා ළඟට ඇවිත් කැපචින් එක තියලා ගියා 10 කහ කහ. 3 වෙනි පාරටත් මන් දිහා බලලා එයා නැගිට්ටා. මගේ හાર્ට් එකේ සමනල තියාබන්න ගත්තේ ඒ වෙලාවේ. ඒසි යටි වුණා. පුළං හමා ගියා. කැෆේ එක දැන් නිකන් හරියට හන්තාන වගේ. ඒ අතරේ අටියෙන් අඩි. එයා මන් ළඟට ලං වුණා. එකපාරටම මට අපේ සීයාව මතක් වුණා ඒ වෙලාවේ. මොකද අපේ සීයා දූරියන් කන්න හරීම ආසයි. මේ කැෆේ එකේ දූරියන්? Excuse me, මට සීට් පොඩක් දෙනවද? එතකොට තමයි දැනගත්තේ දූරියන් ආවේ කොහෙන්ද කියලා. ආදරෙන් මත් වෙලා දැකපු සමනල්ලු සෑන් මාළු වෙලා මගේ නහය දිගේ පීනනවා වගේ තේරුනේ. මං නහය පැත්තකින් තියලා කන් දෙකින් හුස්ම ගන්න ට්‍රයි කළා. සංසාරේ ගන්ධස්සාරේ. මං යාට කිව්වෙත් නෑ, කියන්නෙත් නෑ. කොහොම කියන්නද? මෙහෙම මිසක්. මචං දාඩිය ගඳයි කියලා කෙල්ලෝ කියන්නේ නෑ. ඒත් ඇත්තටම දාඩිය දැම්මම ගඳයි. ඒ නිසා කියනකන් ඉඳලා නාගන්නේ නැතුව නාපු ගමන් රෙක්සෝනා ඩියෝ අත්යට ගා ගන්නවා.